අයවන් නිදුක් නීරෝගිමත් යහපත් වාසනාවන්ත ජයග්‍රහයි කාලසීමා ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම. ඉතින් ඔන්න ඔබ බලාපොරොත්තුෙන් ඉඳ වැඩසටහනට චුට්ට ප්‍රමාදුණත් ඔබ සමග සම්බන්ධ වෙන්නේ. ඉතින් මේ තව දවස් කීපෙන් උදා වෙන 2024 වසරේ මැයි මාසයේ වෙසක් මාසය ඔන්න ඔබට කොහොමද කියලා කතා කරන්නයි මේ උත්සාහ කරන්නේ. ඉතින් මුලින්ම කියන්න ඕන මේ මැයි මාසය කියන්නේ ඉතා සුවිශේෂී මාසයක්. මොකද මේ වසරේ සුවිශේෂීතුම වූ ග්‍රහමාරු වලින් සුවිශේෂීම ග්‍රහමාරු සිද්ධ වෙන මාසෙ. මොකද මේ මාසයේ උදා වෙද්දිම මේ පළවෙනිද මේ ගුරු ග්‍රහය වෘෂභ රාශිගත වීමක් සිද්ධ වෙන. ගුරු ග්‍රහයාගේ මාරුව බ්‍රහස්පති ග්‍රහයාගේ මාරුව සිද්ධ වෙනවා. ඉතින් බ්‍රහස්පති කියන ග්‍රහය විශේෂ වශයෙන්ම අපේ ජීවිතවල ප්‍රබල බලපෑමක් ඇති කර හැකි ග්‍රහයක් නිසාවෙන්ම මේ ඉතා විශේෂයි. එනිසා ඔබ අනිවාර්යෙන් බලාපොරොත්තුකින්ද මම මාසේ දවස් කීපයක් ගෙවුනට පස්සේ මේ වැඩසටහන් මේ මාසේ පලාපලන අනතුරුව ඔන්න මේ ගුරු මාරුව වසරක් වගේ කාලයක් මෙහෙමයි පල්ලෙන්ද ඉඳලා 2025 මැයි 19 දක්වා වගේ බලපාන මේ ගුරු මාරුව ඔබේ ලග්නෙල් ලග්නෙට කොහොමද කියලා කොහොමද ඒ වසර තුළ ඔබ ජීවිතයේ ජයග්‍රහණය උදා කරගන්න කියලා වැඩසටහනක් කියනවා. ඒක බලාපොරොත්තු වෙන්න. ඒ වගේම උදා වූ සිංහල අවුරුද්දත් එක්ක ඒ සිංහල අවුරුද්ද ඒ වසර කොහොමද කියලා කතා කරා ඒ වැඩසටහන් දාලා තිනවා ඔබේ ලග්න ලග්න නොබලපෝ අනිවාර්යෙන් බලන්න. මොකද ඒක ඉතා සුවිශේෂී වූ මේ වසර සැලසුම් කරගෙන වසර ගොඩ යන විදිහ ගැන කියලා තියෙනවා. එනිසා අනිවාර්යෙන්ම ඒක අහන්න. ඒ වගේම තව දෙයක් කියන්න ඕන. එනන්ත මේ මාසයේ පලාපල ගිනව ඔබ අනිවාර්යෙන්ම කල්පනාකාරී වෙන කිසිසේත්ම මම කාගෙන්වත් මුදල් අය කරලා හෝ නොකර මේ පුද්ගලිකෙන් සටන් පරීක්ෂාවට ලක් කිරීම සිදු කරන්නේ කවුරෙකු හෝ මගේ නමින් පෙනහිටලා ඒ පුද්ගලිකෙන් සටන් පරීක්ෂා කරන ඒ මම නෙමේ ඒ හොරෙක්. එනිසා ඒ වගේ දේවල් ගොඩක් වාර්තා වෙච්ච නිසා මිනිස්සුන්ගේ මුදල් අරගෙන ඒ වගේ දේවල් කරලා මිනිස්සුන්ව රවට්ටලා තියෙනවා. එනිසා සැලකිලිමත් වෙන්න මම මේ පොදු පලාපල කතනයක් විතරයි කියන්නේ. මොකද මට මේ ජ්‍යොතිෂය තුල මේ කියන කාරණාවතුල හම්බ කිරීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. මේ දේ හැමදේම මට තියෙන එකම අරමුණ මේ ජීවිතේ මේ කාල පරිච්ඡේද මිනිස්සු ගොඩාක් මානසික පීඩාකාරී චිත්ත පීඩාවෙන් ගෙවන කාලය මේ කාල සීමා තුල මේ ජ්‍යොතිෂය තියෙන වටිනාකමත් ජීවිතේට උපයෝග කරගෙන ඒ ප්‍රශ්න විසඳාගෙන ජීවිතේ ගොඩදාගන්න අනිත් අයට සහාය වෙන එක විතරයි මගේ අරමුණ. ඒ නිසා කොහෙත්ම මේක ව්‍යාපාරයක් කරගන්නේ නැහැ. ඒ නිසා කාටවත් ඔය ටෙලිෆෝන් නම්බර්ස් දැම්මට අහුවෙන්න එපා. මම කිසිම දුරකථනක් කියලා සඳහන් කරන්නේ නැහැ. මම ඔබට කියලා දෙනවා ඔබට ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා මේ කියන දේවල් සම්බන්ධයෙන් පුද්ගලිකෙන් සටහන් පරීක්ෂා කරගන්නේ මේ කියන දේවල් සම්බන්ධයෙන් ගැටලුවක් තිබ්බොත් රාගශ්‍රී වට මගේ Facebook පිටුවට මැසේජ් එකක් දාන්න. හැබැයි කාලෙකින් මැසේජ් වලට රිප්ලයි කරන්න බැරුව ගියා. මොකද අධික කාර්යබහුලත්වයත් එක්ක ඉදිරි දින කීපය තුළ විශේෂයෙන්ම වෙසක් සතිය වගේ වෙද්දි අනිවාර්යයෙන්ම මම ඒ සඳහා ඔබට පුළුවන් විදියට රිප්ලයි කරනවා. ඒ නිසා දැන් ඉතින් ඒක ගැන කතා කරන්නේ කාටවත් අහු වෙන්න එපා. කොහෙත්ම මම ජ්‍යොතිෂ්‍ය ව්‍යාපාරයක් විදියටවත් උදව්වක් විදියටවත් කාගතු පුද්ගලකින් සටන් පරීක්ෂාවට ලක් කිරීමක් සිද්ධ කරන්නේ නැහැ. එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ සමාව ඉල්ලනවා. ඉතින් එහෙනම් අපි කතා කරමු අද මේ 2024 වසරේ මැයි මාසයේ උදාවත් එක්ක මැයි මාසේ පළඳින මැයි මාස 31 වෙනිදා දක්වා කාල සීමා තුළ ඔබේ ලග්නේ ලග්නයට මේ ජීවිතේ ගොඩදා ගන්න ආකාරය. ඉතින් වීඩියෝ අවසානයේ පිළියම් පිළිවෙත් කියනවා. අන්න ඒ දේ අනිවාර්යයෙන්ම කරන්න. මොකද මේක පොදු පළවාපල කතනයක්. ඒකින්ද සමහරක් වෙලාට එක එක අයට වෙනස් වීමක් සිද්ධ වෙන. හැබැයි මොන අසුබ දේ තිබ්බත් ඔබේ පුද්ගලික සටහන් තුළ ඔබේ පොදු පලාපලේ වුණත් ඔය ඕනම අසුබ දෙයක් වෙනස් කරලා සියරසිය සුබ කරගන්න ඒ පිළියම් පිළිවෙත් කියනවා. ඒකයි වේ යුත්තේ. එනිසා අනිවාර්යයෙන් මේ පිළියම් පිළිවෙත් අර තමන්ට හැකි පමණින් තමන්ට කරන්න බැර දේවල් තියෙනවා පුළුවන් දේවල් කරනවා. තමන්ට කරන්න පුළුවන් දේ උපරිමෙන් කරලා ඔබේ ජීවිතේ ගොඩදා ගන්න. එහෙනම් අපි බලමු ඔබේ ලග්නෙන් ලග්නයට මේ උදාවන මැයි මාසේ 2024 මැයි මාසේ කොහොමද කියලා. රාශි චක්‍රයේ දෙවනි රාශිය ලග්නාධිපති ශුක්‍රවත් සිකුරු ග්‍රහයා වූ වෘෂභ ලග්නය වෘෂභ ලග්නමිනී ආයබවන්. ඉතින් ඔබට මේ උදා වෙන සුවිශේෂී 2024 වසරේ මැයි මාසය වෙසක් මාසය කොහොමද වෙන්නේ කියලා කතා කරන්න හදන්නේ අපි මේ. ඉතින් මේක ඉතාමත්ම විශේෂිත වූ මාසය මේක වෘෂභ ලග්නම. වෘෂභ ලග්නම තමයි මේක විශේෂත්වෙම තියෙන්නේ. ඒකට හේතුව වසර 12කට පස්සේ ඔබට මේ ගුරු ග්‍රහය ඔබගේ ලග්න භාවයට පැමිණීම සිද්ධ වෙනවා. ඉතින් අපි ඒක ගැන දීර්ඝ වශයෙන් මේ මාසයේ පලාපල තුළ කතා කරන්නේ නැහැ. අර කිව්වා වගේම අනිවාර්යයෙන්ම මේ මාසේ දෙවෙනිදා තුන්වෙනිදා වෙද්දී අපි ගුරු මාරුව සම්බන්ධ විශේෂ වීඩියෝවක් ගේනවා. නමුත් මේ ගැන කතා නොකර අපිට මේ මාසය ගැන කතා කරන්න බැහැ. හේතුව මේ ගුරු ග්‍රහය ඔබේ ලග්න භාවයටම වෘෂභ රාශිය තුළ ගුරු ග්‍රහය සතුරුයි කියලා තමයි ජ්‍යොතිෂය සලකන්නේ. නමුත් ගුරු දිග්බලයි ලග්නයට. ඒක නිසා ඉතින් මේ සුවිශේෂීත්වය ගැන තරමක් දුරට බලාපොරොත්තු තබා ගත හැකි තත්ත්වයක් වෘෂභ ලග්න හිමියන්ට යනවා. නමුත් අපි දැන් කතා කරොත් මේ මාසයේ උදා වෙන විට ඔබගේ ලග්න භාවයේ තුළට ගුරු පැය කීපයක් යද්දී දවස් උදා වෙලා පැයක් දෙකක් යද්දී එනවා. ඒ වගේම ඔබගේ ලග්නාධිපති සිකුරු මෙහෙලයි රවි සමග සංයෝග වෙලා
දොළස්වැනි භාවයේ ගමන් කරනවා. ඒ වගේම කේතු පස්වැන්නේ ශනි දසවැන්නේත් බුධ කුජ රාහු කියන සංයෝගය 11වැන්නේත් ක්‍රියාත්මක වෙනවා මේ මාසයේ උදාවන මොහොත තුල. ඉතින් මේ මාසය තුල කොහොම වේවිද වෘෂභ ලග්න හිමියන්ට කියලානේ අපි කතා කරන්න යන්නේ. විශේෂයෙන් මුලින්ම කතා කරමු රැකී රක්ෂා තුල ඔබගේ යම්කිසි ආකාරයකින් කොහොම හැසිරෙවිද, ව්‍යාපාර තුල කොහොම හැසිරෙවිද, ලැබීම් කොහොමද කියලා. ඔන්න රැකී රක්ෂා තුල යම්කිසි ෂණික අන්දමේ ඉහළ යාමක් දියුණුවක් අත්වන මාසයක්. ඔන්න වාසනාවන්ත ආරංචියක් කිව්වා. මේ කාල පරිච්ඡේද තුළ යහපත් විදිහේ වෙනසක් ඇති වෙන කාල පරිච්ඡේදය. රැකියාව තුළ යම්කිසි ආකාරයකින් අර තිබිච්ච විදිහට වඩා ඔබට යහපත් මානසිකත්වයක් ගොඩනැගෙන කාලය. ඒ වගේම මේ කාලේ තනතුරු ලාභ උසස් වීම විශේෂ වශයෙන්ම දීර්ඝ වශයෙන්ම තිරණ එක අපි සිංහල අවුරුදු බලාපොරොත්තු කතා කරන්නේ වෘෂභ ලග්න හිමියන්ට. ඔන්න මේ මාසය තුළ ඒ සඳහා මූලිකත්වය මූලික අඩිතාලම යෙදෙන කාලයක්. ඔන්න උත්සාහ කරන්න මේ කාලේ ඒ වගේ තත්ත්වයක් තිබ්බනම් ඔන්න ඒ සඳහා ඇප්ලයි කරන්නත් ඒට අවශ්‍ය කරන සුදුසුකම් පොඩක් අඩුපාඩුවක් තිබෙන ඒවා හදාගන්නත් ඒ අවශ්‍ය කරන විදිහට ඒ දෙයට යොමු වෙන හොඳ ඉලක්කයක් එක්ක ඔය ගමන ගියොත් ඔබට මේ මාසය ඒ පෙරලිකාර ආරංචිය පෙරලිකාර ආරම්භය ගන්න ඉතාමත්ම වටිනා කියන මාසේ. දැන් මේ මාසේ උසස්වීම් ලැබෙයි කියලා බලාපොරොත්තු විය හැකි. නමුත් ඊටත් වඩා මේ දීර්ඝකාලීන ජයග්‍රහණය සඳහා මූලික ආරම්භය ගන්න ඔන්න මේ මාසේ ඉතාමත්ම ප්‍රබල ලෙස වෘෂභ ලග්න හිමියන්ට ක්‍රියා කරાવી. මේ මාසේ ගොඩක් දුර ජීවිතයේ යම්කිසි ආකාරයෙන් මතක හිටින මාසයක් වෙනවා කියන එක නුවණුමානව කිව හැකි මේ වෘත්තීය ජීවිත තත්ත්වය තුළ වෘෂභ ලග්න හිමියන්ට. ඒ වගේම අර තනතුරු ලාභ උසස් වීම ලැබෙනවා වගේම ඔන්න වැටුප් වැඩිවීමක් ගැන බලාපොරොත්තුවක් ඇති වෙන අන්දමේ මූලික පරිසරය ගොඩනැගෙන කාලයක්. ඒ කියන්නේ ඔන්න ඔබ තුළ දැන් අනිවාර්යයෙන්ම තනතුරු ලාභයක් උසස් වීම ලැබෙද්දිත් ඒකත් එක්ක වැටුප් වැඩි වෙනවනේ. අපි කිමුක එහෙම නොවි ඉන්න තත්ත්වයක් තියෙනවා. හැමෝටම තනතුරු ලාභ වෘෂභ ලග්න හිමියන්ට නම් තනිත් කාටත් තනතුරු ලාභ නැති ඉන්නවනේ. නෑ එහෙම නැතු දැන් තමන්ගේ පුද්ගලික කේන්සටහන් තුළ පිහිටීම් එක්ක ඒ තනතුරු ලාභයට සුසුකම තියෙන අයට පමණයි එක ලැබෙන්නේ. ඒතර ඒක නොලැබෙන තත්ත්වයක් තියෙන අය වෘෂභ ලග්න හිමියෙක් අපි කියමුකෝ. මොකද ඒක වෙනස් වීම තුළ එහෙම නොතිබ්බත් ඔන්න වැටුප් වශයෙන් ඒ කියන්නේ අත්‍තර ලැබෙන මුදල පඩිය වැඩි වෙන බව හෝ ආරංචි ලැබෙන. ඔබ මේ දේ කරන්න ඔන්න ඔබට වැටුප පොඩ්ඩක් වැඩි කරගන්න මේ මාසයෙන් පස්සේ. ඒ කියන්නේ මේ මාසයේ වැටුප වැඩි වෙනවා කියනට වඩා ඒකට යම්කිසි ඉඟියක් හෝ ලැබෙන කාල පරිච්ඡේදය නම් ඔන්න වැටුප් වැඩිවීමක් ගැනත් බලාපොරොත්තු තබා ගත හැකිය වගේම ඒ තුලත් වාසනාවන්ත ආරංචිය ලැබෙنده ඉඩකඩ වැඩි මේ කාලසීම. ඒ වගේම මේක දීර්ඝකාලීන වශයෙන්ම ක්‍රියාත්මක වෙනවා. ගිය ඔක්තෝබර් මාසයේ ඉඳන්ම වෘෂභ ලග්න හිමියන්ට අර නොපැතූ විදිහේ නොසිතූ ධනලාභයක්, ඒ කියන්නේ මේ හීනෙකත් හිතපු නැති විදිහේ ධනලාභයක් ඇත්වීමේ ඉඩකඩක් පතනද. ඒකත් මෙහෙම හීනෙකින් නොහිත විදිහට උසස් වීමක් ලැබිලා පඩි වැඩුණත් ඒක ධනලාභ නැත. සමහර විට මේ ධනලාභයක් කිව්ව ගමන් ලොතරැයි වාසනාවක් කියලා. එහෙම සරල මාර්ග විතරක් හිතන්න එපා. මේ පැතිලොන් සමහරට ලැබිය හැකි. මේ ගොඩාක් මේ කාල සීමා තුළ පෙන්නුම් කරන්නේ විශේෂයෙන්ම තමන්ගේ හැකියාව තුළ යම් කෙසේ දෙයක් කරලා ඒ දේ තුළ නොපැතු ආකාර ලාභය ඉපොයන්න. නැත්තම් තමන්ට උරුමකමක් තමන්ගේ හිතවතුන් මාර්ගයෙන් ලැබෙන්න ලොතරේ වාසනාවක් නැත්තෙම නෑ. හැබැයි ඒක මත්තේ පමණක් ඉන්න එපා. ඒ කියන අංශ කීපද මට අංශ කීපයන මට කියන්න පුළුවන්. නැත්තම් ලැබෙන මාර්ග ඔක්කොම කියන්න ගියොත් මේ වැඩසටහනේ පැය 4ක් 5ක් ඒකට දාන්න එපා. ඔබ බුද්ධියෙන් තේරුම් ගන්න ඔබට සාපේක්ෂව මුදල් ලැබෙන තියෙන මාර්ග තුල ඔබ බලාපොරොත්තු වුණාට වඩා යම් කිසි ආකාරයේ ලාභය ධනයක් ලැබීමේ ප්‍රබල කර. ඒ කියන්නේ නොසිතූව ධනයක් උරුම වීමේ ඉඩ කඩක් පෙන්눔 කරන වෘෂභ ලග්න හිමියන්ට මේ ගුරු ලග්න පැමිණීමත් එක්ක ඒ தත්ත්වය තවත් ස්ථීර වෙනවා. ඒ ස්ථීර වීම ඉදිරියට වසරටම ඔබට මේ ධනය සම්බන්ධයෙන් ලොකු ලැබීමකට මඟ පාදන මොද රාහුත් උන 12වැනි භාවයේ 11වැනි ගමන් කරනවා. ශනි ග්‍රහය දසවැන්න ඉන්න මේ හැම පිහිටීමක්ම වෘෂභ ලග්න හිමියන්ට අති ප්‍රබලයි. හැබැයි වෘෂභ ලග්න හිමි මේ මාසේ විශේෂයෙන් මුල් දින 14 තුල නම් ප්‍රවේශම් විය යුතුම தත්ත්වයක් තියෙනවා. මොකද්ද ඔබගේ වැයපස නම් ඉතාමත්ම අධිකයි. මේ කාලේ ඔබ කොච්චර උත්සාහ කරත් ඔබට නම් ඔබේ වියදම් පාලනය කරන්න තද බල අපහසුතාවයක් තියෙන බැහැ. උත්සාහ කරොත් බැරිත් නෑනේ. ඒ නිසා උත්සාහ කරන්න. මොකද මේ කාලේ කොච්චර හම්බ කරත් ඔබට ඒ දේ රඳව පවත්වා ගැනීම නම් හැකියාවක් නැහැ. මොකද ස්ථාවරත්වයක් යම් කිසි ආකාරයෙන් දැන් කීයක් හරි හොයලා ස්ථීරත්වයෙන් ඉතිරි කිරීමක් කරන්න ස්ථාවර ධනයක් තැන්පත් කරගන්න අමාරුයි. ලැබෙනවා හිතාගන්න බැරි ලැබීම නම් කල්පනා කරලා ලැබීම් ගැන පොඩ්ඩක් එකතු කරලා බැලුවොත් මාර විදිහට මම හොයලානේ මේ මාසේ මේ කාල පරිච්ඡේදේ
හැබැයි සත පහක් ඇතුළල නැහැ. වෙච්ච දෙයක් හිතාගන්න මේ හම්බ කරනවා. ඔය කියන සමාන හම්බ කරනවා වෙන දේ හිතාගන්න බෑ. ඔන්න ඔය වගේ තත්ත්වයන් නම් මනා ලෙස කැපි පෙන්න මේ මේ මාසේ පුරාවටම වෘෂභ ලග්න හිමියෝ අතිශයින්ම සැලකිලිමත් වෙන්න මේ තත්ත්වය ගැන නම්. මොකද හේතුව අපිට ලැබෙන කාල සීමා තුළ හම්බ කරන්නත් ඕන, වැය කළ යුතු දෙයට වැය කළ යුතුයි. හැබැයි ඒ දේ තුළ අනවශ්‍ය දේ වැඩි වෙන තත්ත්වයක් වෙනවා. ඒ නිසා යම්කිසි මේ ලෝකයේ මේ යන ආර්ථික හැසිරීම රටාව තුළ අපිට සමහරට අපේ ජීවිතයේ බලාපොරොත්තු වෙන හැම හීනයක්ම ඉෂ්ට සිද්ධ කරගන්න බැරි වෙවි. බැරි වෙන්නේ නැහැ, පුළුවන්. නමුත් ඒවා එකපාර අත්පත් කරගන්න බැරි වෙයි. ඒ නිසා මුදලක් ලැබිච්ච ගාමෙන් ඔය බලාපොරොත්තු සියල්ල ගන්න උත්සාහ කරන්න එපා. මුලින්ම ආර්ථිකමය ස්ථාවරත්වය හදාගන්න. මොකද මේ ශලක් නෙමෙයිදත් කිව්වා, මුලින්ම ආර්ථික ස්ථාවරත්වය හදාගන්නේ ලැබෙන දේ තුළ යම්කිසි තැන්පත් දානයක් ඔබ තුළ අඩුම තරමේ හදිසියක් වුණොත් මාසික ආදායමට සරිලන. දැන් බැරිලා එක මාසක හෝ ගැටලුවක් ඇති වුණොත් ඒ මාසෙට මූණ දෙන්න ඔබ ඒ තැන්පත් දානේ අඩුම ඔබට මාසයට අවශ්‍යතාව වෙන මුදලවත් පැත්තකින් ඔබටත් නොදැනෙන්න කාටවත් නොදැනෙන්න ඉතුරු කරගන්න තියෙනවා. මෙන්න මේ කාලේ හරි වාසියක්, මේ කාලේ යහපත් දෙයක්. ඒක මාසෙ නෙමෙයි මාස දෙක තුනක් කරගන්න වඩා හොඳයි. නමුත් අවම වශයෙන් ඒක නිසා පුළුවන් තරම් මුදලක් අතර ලැබුණු ගමන් මේ අවශ්‍ය කරන හැමදේම ගන්න උත්සාහ කරන්නට වඩා යම් කිසි දෙයක් ස්ථාවරත්වය තුළ ඉතිරි කරගන්න වග බලාගන්න. මේක මම පොඩ්ඩක් ඔබට ටිකක් අර හිතට දැනෙන්නම මේ තත්ත්වය ගැන පොඩ්ඩක් කියලා කිව්වේ, එක්ස්ප්ලেইন කරේ. මේක ගොඩක් වැදගත්. මොකද මේ වසර කියන්නේ අතිශයම යහපත් ඉදිරි කාල පරිච්ඡේදය වෘෂභ ලග්න හිමියන්ට. හැබැයි ඒ යහපත් කාල පරිච්ඡේදය තුළ ඔබ ඉදිරියේන ඕනෑම තත්ත්වයට මුහුණ දෙන්න යම්කිසි ස්ථාවරයක් හදාගන්න. ඒ නිසා මේ මාසේ මේ වියදම් අධික වීම ගොඩක් අවම කරගන්න ඔබට හැකියාව පදන. මොකද හේතුව ගොඩාක් දේවල් අත්‍යවශ්‍ය වේදන් නෙමෙයි, අවශ්‍යතා ඌමනා කියලා තියෙනවා. මෙහෙමයි, ඌමනා තමයි, ඌමනා වල තමයි වියදම් කරන්නේ. නමුත් මේ කාලේ මූලිකත්වයේ මූලික අවශ්‍යතා වල දීලා ඉතිරි දේවල් තව චුට්ටක් පස්සර කරගෙන පොඩි ඉතිරියක් කරගන්න උත්සාහ දරන්න. ඒක හොඳටම හිතර ගන්න. ඒ වගේ මේ කාලේ ඔබ රැකියාව වෙනස් වීම බලාපොරොත්තු වෙනවා, රැකියාවෙන් මාරු වෙන්න බලාපොරොත්තු වෙනවා, මේ ඉන්න රැකියාවට හොඳ රැකියාවක් කරන්න ඔන්නේ අවස්ථාව උදා වෙනවන උත්සාහ කරන්න එහෙම බලාපොරොත්තු තියෙන අය, අර උසස් වීමක් විදිහටම ඔන්න වැටුපකුත් වැඩි වීම, වැඩි වැටුපකුත් එක්ක අලුත් රැකියාවකට මාරු වෙන්න ඔබට හැකියාව දෙනවා. ඒක මේ සරලම කතාවක් කිව්වොත්, යම් සරල උදාහරණයක් කිව්වොත්, ඔබ කරන්නේ රැකියාව තුළ දැන් ඉන්නේ යම් කිසි ආකාරයකින් ලිපිකරු රැකියාව. ඔන්න ඒකෙන් විදායක ශ්‍රේණියට මාරු වෙන්න ඔන්න මේ කාලේ පුළුවන්. මේ එක උදාහරණයක් කිව්වේ. ඒ වගේ ගුරුවරයෙක් ගුරුවරියකට ඔන්න පුළුවන් ඔබට කතිකාචාරවරයෙක් වගේ වෙන. ඒක තමන්ගේ සුදුසුකම් අනු එක එකකට සාපේක්ෂක වෙනස් වෙනවා. කොහොම හරි ඉන්න තත්ත්වෙන් ඉදිරියට යන්න හැකියාවක් පවතින ඉඳන් මේ මාසේ ඉඳන් දිගටම මේ තත්ත්වේ තියෙනවා. උත්සාහ කරන්න පටන් ගන්න, මූලික සුදුසුකම් සපුරා ගන්න උත්සාහ කරන්න. තමන්ගේ හැකියාව තුළින් ඔන්න ව්‍යාපාර කරලා ඔන්න රැකියාව තුළ, රැකියාවක් හෝ ව්‍යාපාරයක් තුළ විශේෂ වශයෙන් ව්‍යාපාර කරලා ලාභ අපේක්ෂාවන් ඉෂ්ට කරන. එහෙනම් මොකද්ද මේ කියන්නේ? ඔය ව්‍යාපාර කරන ලොකු ලොකු ඉන්වෙස්ට්මන්ට් කරන්න අවශ්‍ය නැහැ. තමන්ට හැකියාව තියෙන තැන තියෙන තමන් කතිකත්වයේ හැකියාව, තමන්ට සංගීතමය වශයෙන් ඔන්න සින්දුවක් කියන්න, සින්දු කියන්න පුළුවන්. මේ උදාහරණ කියව කියලා හැමෝටම සින්දු කියන්න කියලා නෙමෙයි කියන්නේ, බැරි අය කියන්න යන්න එපා. ඉතින් අන්න ඔය වගේ තමන්ගේ හැකියාවන්ත නැත්නම් තමන්ගේ නිර්මාණ කිරීමේ හැකියාව, චිත්‍ර අඳින්න පුළුවන්, ඔන්න ඔය වගේ දේවල් එක්ක ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් නොගේ, ලොකු මුදලක් ආයෝජන නොකර සුළුවෙන් ව්‍යාපාරයක් ආරම්භ කරන මොකක් හෝ තත්ත්වයක්. දැන් මොකද සින්දු කියන්න පුළුවන්? මොකද්ද ව්‍යාපාරය? සින්දුවක් යම්කිසි ආකාරයකින් කියලා අපිට පුළුවන් සමාජ මාධ්‍යයට උදාහරණ දැන් ඒ දේ තුළ ජනප්‍රියත්වයක් අත් කරගන්න හැකියාව පදනවා. ඒ දේ තුළ ඔන්න සංගීත සඳත සහභාගි වෙන්න හෝ ඒ වැඩසටහන වල සහභාගි වෙන්න, එහෙම නැත්නම් ඔය YouTube එකකින් මුදල් උපයන්න, අන්න ඒ වගේ හැකියාව. ඒ පැත්තට බලාපොරොත්තු වෙන විතරයි ඒගොල්ලෝ උත්සාහ කරන්නේ. මේ පැත්තේ චිත්‍රාන්දි නැහැ, ඔන්න චිත්‍රයක් ඇඳ අමුතුම නිර්මාණ ටිකක් කරා, ඒක සමාජ මාධ්‍ය හරහා පොඩ්ඩක් ප්‍රචාරයක් ලබා ගත්තා. ඔන්න කෙනෙක්ගේ චිත්‍රයක් ඇඳලා දෙන්න පුළුවන්. ඔන්න අතිරේක ආදායම් මාර්ගයක්. ඔය වගේ දහසක් හැකියාවල් තියෙන අය ඉන්නවා. අන්න ඒ හැකියාවල් වලින් ප්‍රයෝජන ගන්න උත්සාහ කරන්න. ඒ ආරම්භය දැන් පොඩියට ආරම්භ කරලා පොඩි ලාභයක් ලැබේවි. නමුත් මේක මතක තියාගන්න, මං කිව්වා කියලා ලියලා තියාගන්න. එහෙම ආරම්භ කරොත් මේ මාසය තව වසර දෙකක් යද්දී ඔබේ ජීවිතේ හිතාගන්න බැරි පෙරලියක් ඔය සුළු ආරම්භය කරලා තියේවි. අන්න ඒක හොඳට හිතේ තියාගෙන ඒ දේවල්ට උත්සාහ දරන්න. ඒ වගේම මේ කාල සීමා තුළ අර ව්‍යාපාර කරනට මම කිව්වේ ව්‍යාපාරය වෙනස් විදිහකට ප්‍රමෝට් කරගෙන ප්‍රමෝෂන් එකක් දාලා අර දැන් අපි සාම්ප්‍රදායිකත්වයෙන් මිදිලා අලුත් අලුත් දේවල් අත්හදා බලලා ව්‍යාපාර වෙනස් කරන කියන එක නෙමෙයි. ව්‍යාපාර වෙනස් වෙනවා, ව්‍යාපාර වෙනසත් පෙන්වුම් කරනවා, වෙනස තුලත් සාර්ථකත්වයක් පෙන්වනවා. වගේම කරන් යන ව්‍යාපාරය තුළ වෙනස්කම් ටිකක් කරන්න. අර හැමදාම එකම දේ අපේ මිනිස්සු එකම විදිහට කණ්ඩ බොණ්ඩ වුණත් කැමති නැහැනේ. අන්න ඒ වගේ තමයි හැමදේම. ඒක දැන් අපි හොඳ උදාහරණයක් ගන්නකො, ඔය සබන්
නිෂ්පාදන ආයතනයක් බාන්නකෝ. කාලෙන් කාලෙට නව 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 නවගේ හැමදාම ඔන්න ඉඳල්ලෙටලා මාස 3 4ට සැරයක් ලේබල් එක විතරයි මාරු කරන්නේ, ඇතුළේ එකයි. අන්න ඒ වගේ ඕක තමයි ආකර්ෂණය. මොක බොරු නෙමෙයි, ඕක තමයි ඇත්ත. හැමදාම ඇවිල්ලා දෙන අලුත් දේ කලින්ටත් වඩා හොඳයි. බලයි දැන් කලින් හොඳයි කියපු දේවල් දැන් ඒවට ඒකත් දැන් නරකයි. දැන් අලුත් තේන එක තමයි හොඳ. හැබැයි අපේ මිනිස්සු ඒ පස්සේ යනවා නේද? අන්න ඕක තමයි වෙළඳකරණය කියන්නේ. අන්න ඒ වගේ ව්‍යාපාර කරන අය ව්‍යාපාරවලට ලොකු වෙනසක් නෙමෙයි, මිනිස්සුන්ට ඇස්වලට පේන වෙනසක් කරන්න උත්සාහ කරන. ඇතුළේ වෙනසක් පේන්න අවශ්‍ය නැහැ. ඇතුළේ ක්වලිටි එක තියාගන්න උත්සාහ කරන්න. ඒක අනිවාර්ය මේ තේ තුළ තත්ත්වය තුළ උපරිමෙන් තියාගත යුතුමයි. ඒ වගේම පෙනුම පොඩ්ඩක් වෙනස් කරන්න උත්සාහ කරන. ඒතකොට ඔබ සබන් බිස්නස් කරන අයට විතර නෙමෙයි මම කියන්නේ, ඔබේ ඔබේ ව්‍යාපාර සාපේක්ෂව ඒ පොඩි වෙනසක් කරන්න. නැත්තම් ගෙදර ඔබ කරන තැන බෝඩ් එක වුණා චුට්ටක් වර්ණවත් කරලා ගන්න. ඒ හොඳටම ඇති. ඔය පොඩි සුළු වෙනස ඔබේ ව්‍යාපාරේ ලොකු දියුණුවක් ඇති කරනවා කියන එකයි මම මේ පුන පුනා කියන්න උත්සාහ කරන්නේ. නා ඒ වෙනස පැහැදිලි කරන්නයි කාලය ගන්න. සමහරවිට මේ වැල්වට අර වෙන්න පුළුවන්. හැබැයි බුද්ධියක් තියෙන කෙනෙකුට මේ වැල්වට අර නොවෙන්නේ, ඔබට තේරුම් ගන්න පුළුවන් අදහසක් දෙන්නයි මම උත්සාහ කරන්නේ. මොකද සමහරක් කරලාට හැබැයි ඉතින් මේකයි තියෙන එකම කෙනා තමයි ගොඩක් දුරට ඔය නම් කීපයක් දෙන මමත් ඔක පොඩ්ඩක් බලන් හිටියා. එකම විදිහට දෝෂ ආරෝපණය කරන්නේ ඒ නම් ටික තියෙන විතර. හැබැයි හැමදාම එපා වෙනවා මේක දිගින්ද අහන්න කියකිය අහනවා. මොකක් හරි දෙයක් තියෙනවා ඉතින් අපිට හිතා ගන්න පුළුවන්. ඒ වගේ හිතන්න එපා. ඔබ මේ දේ තුළ ගත යුත්ත ගන්න ටිකක් කාලය ඇති යනවා ඇති. මේ හැබැයි මම මේ කීමන තුළ අර හිතවත් විදිහට ඔබට දැනෙන්නයි මම මේ විදිහට කතා කරන්නේ. ඒ නිසා ටිකක් කාලය වැය කරාට ගණන් ගන්න එපා. මොකද මම කාලය වැය කරන්නේ ඔබ වෙනුවෙන්. මට මේකෙන් කිසිම ලාභයක් නැහැ. ගෘහ ජීවිතේ පෞල් ජීවිතේ ගැන කතා කරොත් මේ කාලේ ඔන්න ටිකක් යම්කිසි ආකාරයෙන් ආදරය රැකව යම්කිසි ආකාරයේ සෙනෙහස මෝදු වෙන කාලය. පුරුෂයෙක් නෙමෙයි වසරක් දෙකක් තුනක් තිස්සේ ගෘහ ජීවිතයේ ඇතුලේ හැල හැපි මැද්දේ රණ්ඩු සරුවල් අර ටිකක් හිතාගෙන බැරි දරුණු අන්දමේ රණ්ඩු සරුවල් සමහර දික්කසාද වෙන තත්ත්වයට පෞල් ජීවිතේ කඩාහිරන තත්ත්වයට ගිය වෘෂභ ලග්න හිමියෝ ඒ පෞල් ජීවිතේ කොහොමෝ රැකිලා තිබ්බන ඔන්න දැන් පෞල් ජීවිතය ඇතුලේ හිතාගන්න බැරි යම්කිසි ආකාරයේ ආකර්ෂණයක් ඔය කියන යම්කිසි ආකාරකින් සැමියා බිරිඳ අතර නිර්මාණය වෙනා වගේම ආදරය රැකවරණය දෙන්නට දෙන්න සෙනෙහස දරුරන කාල පරිච්ඡේදයක්. ඔන්න සුභ ආරංචිය. මොකද හේතුවක මම සිංහලදු පලාපලෙත් කිව්වා මේ සුභ ආරංචිය කාලෙන් කියන්නේ ගොඩාක් දුරට සනසුන් සුසුම් හෙලාවි වෘෂභ ලග්න හිමියෝ කාලයක් මමත් හරි අකමැත්තේ මමත් ටිකක් අර ඒක ලොකුවට නොදැනෙන්න හැම වෙලෙම කිව්වේ ගෘහ ජීවිතය පොඩ්ඩක් අසාර්ථකයි මේ කාලේ පොඩ්ඩක් ප්‍රවේශම් වෙන්න විශේෂයෙන් ඔබ කටවරිසම් කරන ඕවනේ කියන්නේ. ඇත්තම කියන්න කැමති නුන් නැතත් ඔන්න දැන් හරිම සතුටුයි. මටත් සතුටුයි. මගේ ලග්නේ වෘෂභ නොවුනත් මට ඒක කියන්න ආසයි. මෙන්න පෞල් ජීවිතය ඇතුලේ ඔන්න යම්කිසි ආකාරයෙන් සතුට වර්ධනය වෙන සාර්ථකත්වය වර්ධනය වෙන කාලයක් වගේම අගහිංකම් නැති වෙන කාල පරිච්ඡේදයක්, බැඳීම් තර වෙන කාල පරිච්ඡේදයක්, ගේදර දියුණුව ඇති වෙන කාලයක් වෙන, ගෙදර ලස්සන කරන්න, ගෙදර වෙනසක් ඇති කරගන්න යම්කිසි ආකාර අඩුම තරමේ තීන් තාලෙප කරන්න නැත්නම් ඔය ජනල් රෙදි හරි මාරු කරලා ගේ ඇතුළේ තියෙන පෙනුම නැත්නම් ඔය බඩු භාණ්ඩ හරි ගෘහ භාණ්ඩ තියලා තියෙන තැන් වෙනස් කරලා පොඩි නැවුම් හැඟීමක් ඇති වෙන්න ඔන්න ඔබට මේ කාල සීමා තුළ මේ මාසේ උත්සාහ කරන ඒ වෙනස් කිරීම තුළත් ඒ ඇසර තියෙන ප්‍රියත්වය වෙනස් වීම තුළත් ඔන්න ඔය තියෙන ආකර්ෂණීය භාවය වැඩි වෙයි. තවත් පැත්තෙන් අලුත් නිවාස ඉදිකරන බලාපොරොත්තු හිටින ඔන්න ඒ හීනේ සැබෑ කරගන්න හැකියාව පවතිනවා. gedara diunuwata yam kisa deyak karanna balaapothina waahanaya miledi ganna mokak ho deyak karanna eka aniwarya misa siddha karaganna hakiyawa pavatinawa. e wage me me kala tika lassana tinna pirisidu inna oba utsaha karana wage me yamisa wushabha lagnimiya saamanayen ehemai poda pilivala tinna kemathi kenek ne. habai godak durata ara e galapim nomada tan godak durata galapa ganna me අමාරු වෘෂභ ලග්නෙට ඔය කියන අනවශ්‍ය පිළිවෙලත් හේතුවක් වෙනවා. හැබැයි ඒ තත්වයට මේ කාලේ ඔන්න පෞලයාගේ සහාය ලැබෙන හින්දා පොඩ්ඩක් සතුට මනසර වුණත් යම්කිසි ආකාර සැහැල්ලුවක් දැනෙන කාලයක ඔන්න gedara piliwata තියාගන්න පෞලයාගෙත් යම්කිසි ආකාරයෙන් සහායක් ලැබෙනවා. අනිත් පැත්තෙන් ගතකටම ඔන්න බලාපොරොත්තු හිටින ඉඩකඩම දේපොලක් ඔබේ කරගන්න ඒක පෞලේ තුලින් උරුමයක් කොහෙන් හරි ලැබෙන දෙන උරුමයක් වගේම මිලදී ගන්න බලාපොරොත්තු නම් ඔන්න හොඳ ඉඩකඩම් නිකක් අඩු මුදලකට තමන් බලාපොරොත්තු වන අන්දමේම ඉඩමක් මිලදී ගන්න බලන ඉඩකඩම් දේපොළ ලාභ ඇති වෙන කාල පරිච්ඡේද මේ මේ මාසෙ නම් ඉදිරි කාල පරිච්ඡේදය තුළ මේක තත්ත්වෙ පෙන්වන කෙනා නිසා මේ මාසෙකත් නොවුණා කියලා බිය විය යුතු නැහැ. ඉදිරි කාල සීමා තුළ විශේෂයෙන්ම ඉදිරි වසරක් මාස 13ක් වගේ කාල පරිච්ඡේදය තුළ මේ ඉඩකඩම් දේපොළ ලාභ කියන දේ වෘෂභ ලග්න හිමියන්ට කැපී පෙනෙන අන්දමින් තියෙනවා. පොඩ්ඩක් සැහැල්ලුවෙන් සතුටින් ඉන්න පුළුවන් කාලයක්. ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළ
තරමදුරට ඔන්න විනෝදෙන්කට පවුල ඇතක කොහෙබ ටික ගමනක්බිමනක් කියලා සතුටින් ඉඳලා ටික ජීවිතේ විඳින්න යම් කිසියාකරණෙන් අරහි ඔලුවේ තියෙන බර පැත්තකට තියලා ටික දවසකට ටික වෙලාවකට හෝ හරි සැහැල්ලුවෙන් ජීවිතේ විඳින්න හැකියාව ලැබෙන වෘෂභ ලග්න හිමියන්ට මේ මැයි මාසයත් ඉදිරි කාලයත් තුළ. ඉතින් මේ කාලසම විශේෂයෙන්ම අර මම සිංහල අවුරුදු පලාපලෙදිත් කිව්වා පොඩක් ඔය යම් කිසියාකරණ දරුවෝ පිරිස දෙන්න ගැබිනි වෘෂභලග්නෙම චුට්ටක් ප්‍රවේශම් වෙන්න කියලා. මොකද පොඩි පොඩි දරු ගැබට හානි වෙන දේවල් විය හැකි නිසා උෂ්ණාධික ආහාර ගද්දි ප්‍රවේශම් වෙන්න, ඒ වගේම හිරමිටියද්දි පොඩක් ඔය ලිස්සල වැටෙන්න හේතු කාරණා අනතුරු සිදු වෙන ඉඩකට පවතින නිසා බිය ගන්නර නෙමෙයි කියන්නේ. එදා කිව්වා වගේම මේ කාල පරිච්ඡේදය තුළ ටිකක් ප්‍රවේශමෙන් කටයුතු කරන්න අපි ඒ දේ ඔය කාල සීම තුළ ප්‍රවේශම් කරගත යුතු නිසාමයි. මේ කාලේ ඔන්න ආදර සම්බන්ධතාවල සුභවාදී කාලයක්, ආදර සම්බන්ධතාව තුළ ආද බැඳීම තර වෙන කාලයක්, දෙන්නට දෙන්න ආකර්ෂණය වෙන කාලයක්, ඒ ආකර්ෂණය වීම තුළ ඔන්න විවාහයන් ඉක්මන් වෙන කාලයක්, සුභ විවාහ යෝග උදා වෙන කාලයක් ඔන්න මේ මාසේ විශේෂයෙන්ම 10 වෙනිදාන් පස්සේ සුවිශේෂී වූ විවාහ යෝග ඔන්න වෘෂභ ලග්න හිමියන්ට උදා වෙනවා. ඒ දේ තුළ ඔන්න විවාහම් ප්‍රමාද වෙවි හිටියනම් ඔන්න ඒ ගැන සිත් ඇවුලෙන් හිටියනම් ඒ தත්ත්වය වෙනස් වෙලා සුභවාදී අන්දමින් ඒ தත්ත්වයන් ඉදිරි වෙනවා. ඒ වගේම යහපත් සම්බන්ධතා ගොඩනගෙනවා. ඒ සම්බන්ධතා තුළ ඔබ අර බලාපොරොත්තුණු බැඳීම් තරවීම් ගැළපීම් පෙන්නුම් කරන ගැළපීම් ගලපා ගන්න නොගැළපීම් ගලපා ගන්න පවා ඔන්න බැඳීම් තුළ ඔබ උත්සුක වෙනවා. ඒ තේ තුළ ඔන්න බැඳීම් තුළ මංගල කාරණා තුළ සුභවාදී වගේම සතුරු විය හැකි විදිහට කටයුතු කාරණා සිද්ධ වෙන මාසයක් සහ ඉදිරි කාලයක්. අධ්‍යාපනික වශයෙන් උත් යහපත් තත්ත්වයක් තියෙන ඔබ තුළ තියෙන ඔබගේ මතක ශක්තිය ධාරණ ශක්තිය වැඩි වෙන කාලයක් ඔන්න විභාග වලින් ජයග්‍රහණත් කරගන්න පුළුවන්. වගේම ඔන්න සුභාරංචියන්නේ දැන් මේ ඕලෙවල් විභාගෙත් ළඟ ළඟ වෙන නිසා ඒ නිසා ඔන්න වෘෂභ ලග්නෙමි අයට විභාග තුළ සාර්ථකත්වයක් කරගන්න හැකියාව පවතින නිසා ඒ සාර්ථකත්වය විජයග්‍රහණය බවට පත් කරන මේ දින ටික ඇති ඔබ උත්සාහයෙන් කටයුතු කරන්න. ඒ දේ තුළ ඔබගේ ඒ සාර්ථකත්වය දෙගුණ තෙගුණ කරගන්න හැකියාව පවතින කැපී පෙනෙන ආකාරයේ සාර්ථකත්වයක් අත් කරගන්න. වගේම මේ කාලේ පාඩම් කරන දේවල් හොඳට මතක හිටිනවා, බුද්ධියට වදිනවා. කියන්නේ මතක හිටින්නේ කටපාඩම විතරක් නෙමෙයි, යම් කිසි ආකාරයක ප්‍රායෝගිකත්වය තුළමයි මනසට කාවදින. ඒක නිසා ඒක ලේසියෙන් මනසින් ඉවත් වෙන්නේ නැහැ. හරි සරලව ඒ දේ තුළ ගලපා ගත හැකියාව ලැබෙනවා. නැහ කටපාඩම් කරපදේ ඒ විදිහටම ලියවන ඇරෙන්න වෙන දෙයක් නැහැ. ඔබ මේ පාඩම් කරන දේවල් කටපාඩමටත් වඩා ඒ දේ තුළ තියෙන නිවැරදි හරය හඳුනාගෙන ප්‍රායෝගිකව හඳුනාගෙනයි ඔබට දැනුම එන්නේ. ඒ දැනුමත් එක්ක ඔබට තියෙන විශේෂත්වය තමයි අන්නර මං කියපු කාරණාව. මොකද්ද? අර ඕන දෙයක් ඕන විදිහට හිතලා අර ඔබ ධාරණය තුළ බුද්ධිය තුළ වර්ධනය කරගත දේ ලියන්න පුළුවන්. ඒ කියන්නේ ඔබට එක්ස්ප්ලেইন කරන්න විස්තර කරන්න හැකියාව තියෙන නිසා ඔන්න මේ කාලේ ඔය විභාග වලින් වගේම ඔය සම්මුඛ පරීක්ෂණ වලට යන්න බලාපොරොත්තු වෙන මේ සම්මුඛ පරීක්ෂණ තුළත් ඔබේ දැනුම ඔබේ දක්ෂතාවය අනිත් අයට මනාව පෙන්눔 කිරීමේ හැකියාව ඔබට පිළිඹු වෙනවා. ඕනම තරඟයකද, විවාද තරඟයක, කතික තරඟයකද හෝ වේවා, ක්‍රීඩා තරඟයකද වේවා, සංගීතය සම්බන්ධ නැත්නම් කලාව සම්බන්ධ තරඟයකද ඕනෑම තරඟයකදී ඔබේ දක්ෂතාවයේ උපරිමයෙන්ම 100%ම පෙන්නුම් කරලා ඒ තුළ සාර්ථකත්වයක් කරගන්න ඔන්න වෘෂභ ලග්න හිමියන්ට හැකියාව කැපී පෙන තත්ත්වයක් පෙන්නුම් කරනවා. අධ්‍යාපන වශයෙන් විදේශ ගත වෙන බලාපොරොත්තු වෙන ඔන්න මේ මාසේ 17 වෙනිදා පස්සේ උත්සාහ දරන්න, මේ මාසෙම උත්සාහ කරලා මේ මාසෙම ඇප්ලයි කරලා මේ මාසෙම යන් විදේශ ගත වෙන්න හැමෝටම හැකියාව ලැබෙනවා කියන එක නෙමෙයි මම කියන්නේ. නමුත් හොඳ ආරම්භයක් හෝ ගන්න සාර්ථකත්වයක් හෝ ආරම්භ කරන විදේශගත වීම අධ්‍යාපනික වශයෙන් හැකියාවක් ඇති වෙන තත්ත්වයක් පෙන්වුම් කරනවා. ඒ නිසා ඔන්න සැලකිලිමත්ව කටයුතු කරන්න, ඒ සඳහා උත්සාහ කරන්න, ඔබට ඔබේ ඉලක්කයට ළඟා විය හැකි. ඒ වගේම මේ සෞඛ්‍යන් කතා කරොත් නම් මේ කාලපරිච්ඡේදය මම කිව්වා අර ගැබිනි මව්වරුන්ට විශේෂයෙන් පරිස්සම් වෙන්න කියලා අනතුරු වෙන්න ඉඩකඩ පවතිනවන්න ඕගේ තත්ත්වෙන් ආහාර විශේෂ වීම තුළ මොකක් හෝ ගැටලුවක් එන්න. ඒ වගේම ඒ ගැබිනි මව්වරු තමයි පොදුවේ ගත වෘෂභ ලග්න හිමියන්ට අනතුරු කරදර වීමේ ස්වභාවය ටිකක් ඉහළ තත්ත්වයක පෙන්නුම් කරන නිසා ටිකක් ප්‍රවේශම් වෙන්න විශේෂයෙන්ම ඔය පාර යද්දි මේ කාලේ කල්පනාව මැද ඔබ මේ රියධාවනය කරන වෘෂභ ලග්න හිමි වෙන ඔබ හිතාගන්න බෑ ගෙදරින් පිටත් වුණා වාහනේ ඔහෙ යනවා තේරුමක් නෑ වවට ගැන ලොකු සැලකිල්ලක් නෑ වෙනත් විදිහට නිකන් හරි අමුතු විදිහේ ගමනක් සමහර කරට හිතාගන්න බැරි වේගය වැඩි වෙලා ඔන්න ඔයගේ තත්ත්වයන් ටිකක් ප්‍රබල අන්දමින් වෘෂභ ලග්න හිමියන්ට පෙන්නුම් කරන තුලා ලග්න හිමියන්ටත් එහෙමයි වෘෂභ ලග්න හිමියන්ටත් ඒ තත්ත්වය තතටම පෙන්නුම් කරනවා. ඒ නිසා ගොඩක් ඔන්න වාහන දහවදී රිය දහවදී පාරේ නැත්තම් පයින් ගියා වුණත් ගොඩාක් සැලකිලිමත් වෙන්න. මොකද මේලයි පොඩ්ඩක් යන්නේ පාරේ දෙතරම්ම කල්පනාවකින් නොවේ රෝහල් ගත වීමට රෝහල් ගත වෙලා ඉඳ හිත වෙන සිදුවෙන මාසයක් මේක. ඒ නිසා ප්‍රවේශයෙන් අනිත් කෙනෙක් වෙනුවෙන් හෝ රෝහලකට යන්න වෙන කාල තත්ත්වයක් පෙන්වුම් කරනවා. ඒ දේ වැළකෙන්න උපරිමයෙන් උත්සාහ කරන්න. ඒ වගේම හෘදය සම්බන්ධ රෝගී තත්ත්වයන් ටික දීර්ඝකාලීන වශයෙන් බඩ ආශ්‍රිතව යටි බඩ ආශ්‍රිතව
පෙන්නුම් කරන උෂ්ණාධික රෝග තත්ත්වයන් රුධිරය සම්බන්ධ ගැටලු කාර්ය තත්ත්වයන් පෙන්නුම් කරන නිසාවෙන්ම සෞඛ්‍ය ගැන විධිමත්ව සැලකිලිමත්ව කටයුතු කිරීමට වග බලා ගන්න වෘෂභ ලග්න හිමියෝ ඒක අත්‍යවශ්‍යම කාරණාවක්. ඒක දෙපාරක් හිතිය යුතුම කාරණාවක්. නිකන් සුළුවෙන් තකලා අතරින් දෙයක් නෙමෙයි, බය කරන්න නෙමෙයි කියන්නේ. අවදානමක් තියෙනවා. ඒ අවදානට පිට සූදානම් වෙලා ඒ අවදානම නැති කරගන්න එක අනතුරක් වෙයි කියලා අපි දැනගෙන හිටියොත්, අපි කල්පනාකාරීව හිටියොත් ඒ දේ අනතුරු වීම ටිකක් අඩුම තරමේ අනතුරු වළක්වා ගැනීම හැකියාවක් තියෙනවා. ඊටත් වඩා අඩුම වශයෙන් අනතුරේ තියෙන ප්‍රබලත්වය වුණත් අඩු කරගන්න හැකියාව තමයි. දැන් සමහරුගේ අපි කොච්චර කල්පනාකාරීව පාර යන වෙන මිනිස්සේ කල්පනාකාරී නොගියොත් අනතුරක් නැති වෙනවා වෙනවනේ කියලා. නෑ, ඔබ පොඩ්ඩක් කල්පනාකාරීව ගිහිල්ලා ඒ අනතුර ඔබට වළක්වා ගන්න අපහසු වුණත් ඒ අනතුරෙන් වෙන තියෙන අර බලපෑමවත් අඩු කරගන්න හැකියාව පවතින. ඒක නිසා උපරිම උත්සාහ කරන්න, බය වෙන්න නෙමෙයි මේවා කියන්නේ, කල්පනාකාරීව ගමන් කරන්න. පුළුවන් තරම් අත්‍යවශ්‍ය ගමන් බිම් පමණක් කියන්නේ අනිත් ඒවායින් ප්‍රවේශම් වෙලා ඉන්න. ওই තත්ත්වෙන් තුල සියල්ල වෙනස් කරගන්න හැකියාව පාදිනවා. අර කිව්වා වගේම ආහාර සම්බන්ධයෙන්, උෂ්ණත්වයේ උෂ්ණ සම්බන්ධයෙන්, රුධිරයේ සම්බන්ධ ගැටලු මතු වෙනවා. ඒවා පොඩ්ඩක් බැලන්ස් එකේ තියාගෙන ආහාර ගද්දි උෂ්ණාධික ආහාර වැඩි ගන්න යන්න එපා. ආස කරන දේවල් නොකා ඉන්න කියන එක නෙමෙයි. ඒවා ගන්නව නම් ඒ උෂ්ණභාවය නැති වෙන දේවල් ගන්න. මොකද මේ කාලේ කොහොමත් අර උෂ්ණත්වයත් වැඩි කාලන්නේ. ඒක හිතා ගන්න බැරි තරම් රස්නෙකින් පීඩා දෙනවනේ. ඔන්න ඔය දේවල් තුල ඔය ආහාර විස වීම, හමේ රෝග හැදීම්, රුධිරයේ ගැටලුකාරී තත්ත්වයන් මතුවීම සරලයි. හැබැයි ඒ දේ පොඩ්ඩක් උත්සන්නන්දමින් පෙන්නුම් කරන උෂභ ලග්නෙමට ඒකයි මේ දේ පොඩ්ඩක් පුන පුනා කිව්වේ ප්‍රවේශමේ කටයුතු කරන්න. ඉතින් මේ මාසය තුල ඒ වගේම මේ දීර්ඝ කාලිනු මේ මාසෙ විතර පමණක් වළංගු වේවා නෙමෙයි, මේ ඉදිරි කාලය සාර්ථක ජීවිතය ජයග්‍රහණය කරගන්න ඔබේ ජීවිතයට මේ තියෙන අසුභකාරී දේවල් සම්පූර්ණ ඉවත් කරන සුබ දේවල් පමණක් ළඟා කරගන්න, ජීවිතයෙන්ම ප්‍රශ්න මුහුණ දෙන්න, ජයග්‍රහණ ලබන්න පිළියම් පිළිවෙත් මොනවාද කියලා අපි දැන් කතා කරමු. ඉතින් විශේෂයෙන්ම බලාපොරොත්තු වෙච්ච දේ මේ අනිවාර්යෙන් තමන්ට හැකි පමණින් කරන්න. මේ සඳහා ඉතා විශේෂිත පිළියමක් පිළිවෙතක් මම ඔබට කියනවා. මේක ඔබ බ්‍රහස්පතින්දා දිනයක තමා කරන්න ඕනේ. මේක මේ පුළුවන් අය අනිත් අය ඕනෑම වෙලාවක් යොදාගන්න හැකිනම් ඔබ බ්‍රහස්පතින්දා උදෑසන 6:25 6:45 අතර හෝ බ්‍රහස්පතින්දා රාත්‍රී 8:25 8:45 අතර මේක කරන්න උත්සාහ කරන්න. සෑම බ්‍රහස්පතින්දාම කරන්න පුළුවන් වඩා හොඳයි. මහා අමාරු දෙයක් නෙමෙයි. මේක මේ විශ්වයේ යම්කිසි ආකාරයක තැන්පත් වුණු යහපත් ශක්තිය ඔබ තුළට ආකර්ෂණය කරගන්න කරන පිළියමක් පිළිවෙතක්. ඉතින් මේක තුළ මුලින්ම අර කියපු වෙලාවල උදෑසන වෙලා නම් වඩා හොඳයි. නැත්තම් හවස රාත්‍රී වෙලාවත් ගැටලුවක් නැහැ. නැත්තම් ඔබට හැකි වෙලාවක ඔබ ඔබගේ ආගම දහමට ඔබ බෞද්ධයෙක් නම් ඔබේ බුදු පහන දල්න තැන පහන දල්ලලා මුලින්ම බුදුන්ට ඒ පහන පූජා කරන්න. මේ පහන් පූජාව ලෝතුරු අමාමහනි බුදුපියන් වහන්සේටම පූජා කරමි, පූජා වේවා කියලා පූජා කරලා ඊට පස්සේ තවත් පහනක් දල්ලන්න. ඒ පහන ඔබ දෙවියන් අදහනවා නම්, ඔබ දෙවියන් විශ්වාස කරන ශිව දෙවියන් උදෙසා ඒ පහන දල්ලන්න. ඔබ අන්‍යාගමිකයෙක් නම් ඒ ඔබගේ සම්සයාකර දෙවියන්ට පහන දල්න ස්ථානයේදීම මේ දේ කරන්න කිසි ගැටලුවක් නැහැ. දල්වල ඉවරලා මම මේ කියන මන්ත්‍රය ඔබ කීප වතාවක් අවම වශයෙන් 21 වතාවක්වත් උච්චාරණය කරන. මේ කටපාඩමින් ඔබ දැනන් ඉන්න එක තරම් යහපත්. මොකද මේ පද 4 තියෙන්නේ, අමාරු නෑ. ඒක ශබ්ද කරන ආකාරයම ඔබට කියන්නම්. ඒ වචන අකුරෙන් මේ තිරේ දිස් වේවි දැන් බලන්න. ඉතින් ඒ මන්ත්‍රය කටපාඩමින් ඔන්න 21 වතාවක් උච්චාරණය කරන්න. මේ දේ තුල හැබැයි පුළුවන් නම් ඒ බ්‍රහස්පතින්දා දවසේ මේ දේවල් කරද්දි ඔබ නිර්මාංශ වෙනවන අතිශයම යහපත්. මේ தත්ත්වය තුල මස්මාංශයෙන් වැලකෙසින්න උත්සාහ කරනවන. ඒ වගේම මේ බ්‍රහස්පතින්දා දවසේ තරන්නේ මේ ඔබට හැකිනම් දිනපතා වුණත් මේ ගැටලුවක් නැහැ මේ කළාට. ඒ වගේම ඔබට මොකක් හෝ දුකක් කරදරයක් හදිසියේ කෝපයක් ගැටලුවක් මොකක් හෝ දෙයක් ඇති වෙන ඕනෑම වෙලාවක මේ මන්ත්‍රය ඔබ 7 S2 වහන උච්චාරණය කරන්න. ඒ හැම තැනකදීම ඔබේ ජීවිතයේ ඔබ නොසිතූ ආකාරයේ ශක්තියක් ඔබට ලැබෙවි. මේ ඉතාමත්ම ප්‍රබලයි. එහෙනම් මේ හනිවරදිව ශබ්ද කරන ආකාරය ඔබ අහගන්න. මේ තිරේ දිස්සන වචනත් එක්කම ඔබ කටපාඩම් කරගන්න. ඕම් ත්‍රයම්බකම් යජාමහේ සුගන්ධිම් පෘෂ්ටි වර්ධනම් ඌර්වාර් රුකමිව බන්ධනාන් මෘත්‍යෝර්මුක්ෂීය මාන්ෘතා. ඔන්න ඔය ආකාරයට ඔබ ඒ කියන මන්ත්‍රය ඒ ආකාරයට උච්චාරණය කරන නිවැරදි කටපාඩම් කරලා නිවැරදි උච්චාරණය සහිතව ඔබ තුළ ඔබට හිතාගන්න බැරි විදිහ මේ විශ්වය තුළ ගැඹුරු ශක්තියක් ඔබේ ජීවිතේට හැම ප්‍රශ්නෙටම විසඳුමක් එක්ක ඔබේ ජීවිතේ යම්කිසි ආකාරයක සැහැල්ලුවක් සතුටක් එක්ක ගොඩාක් දේවල් ලැබෙවි. එකපාර නෙමෙයි, කාලයක් යද්දි ඔබ පුළුවන් තරම් මේ දේ මේ පිළිවෙත කරන ගම දැහැමි වෙන්න බලන්න. දැහැමි වෙන්න වෙන්න මේ දේ තුළ දෙන ප්‍රතිඵල ඔබට ඉතාමත්ම ප්‍රබල වේවි. ඔබ පුදුමාකාර විදිහට ඒ ප්‍රතිඵල ලබාවේ. මේ ඉතාමත්ම බලගත් මන්ත්‍රයක්. මේ දේ තුළ
ඔබ මම ජීවිතේ පුද්ගලිකව අත්හදාවල් ගොඩක් අයට කියලා ඒ දේවල් තුළ ඒ අයලගේ ජීවිතේ ප්‍රශ්න ගැටලු විසඳාගෙන ක්ෂණික උත්තර ලබමින් ඉදිරිට ගියා. ඒක නිසායි මම කිව්වේ ඔබට ප්‍රශ්නයක් ගැටලුවක් හිතට ආවත් මොන හරි හිතාගන්න බැරි විදිහ දෙයක් ඔබ පැටලවිල්ලක පැටලුණත් මෙන්න මේ කියන දේ තුළ ඔබේ මනසට යම්කිසි ධනාත්මක භාවයක් අත්වේවි. ඒ නිසා එයයි විය යුත්තේ ඒ දේ ඔබ අනිවාර්යෙන්ම උපරිමම අත්විඳින්න උත්සාහ දරන්න මේ දේ තුළ පුළුවන් තරම් අධ්‍යාත්මික වශයෙන් ආගම දහමට ලැබිව ධාර්මිකව කටයුතු කරන්න ජීවිතේ ඔබට දිනන්න පුළුවන්. ඉතින් ඔයත් එක්කම නිතර අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන සජ්ජායනය කරන පුරුද්දක් කරගන්න. මොකද අභිසම්බිධාන පිරිත අතිශයම වැදගත් මේ කාල පරිච්ඡේද තුළ ඔබට මේ දේ තුළ තියෙන දේ ඔබ උද්‍යාසන අවදිච්ච ගාම්ම අර අපි හැමදාම කරන්නේ මෝර පිරිත, ඡන්ද පිරිත, කන්ද පිරිත, සූර පිරිත, සද්බුදු වන්දනාව ශ්‍රවණය කරනවා. ඒක දැන් හැමදාම මම ඔබට කියනවනේ. එහෙනම් ඒකටත් අභිසම්බිධාන පිරිතත් ඔබ එකතු කරගන්න සූ ටීවී වල ගියාන මේ ඩිස්ක්‍රිප්ෂන් එකෙත් ඇති ඒ ලින්ක් එක ප්ලේලිස්ට් එක ඒ නිවැරදි උච්චාරණ සහිතව ඒ පිරිත් දේශනාවල ඔබට සවන් දෙන්න පුළුවන්. ඒ නිසා ඒ උදෑසන අවදිච්ච ගාම මෝර පිරිත, ඡන්ද පිරිත, සූර පිරිත, කන්ද පිරිත, සද්බුදු වන්දනාවත් එක්කම අභිසංවිධාන පිරිතත් ශ්‍රවණය කරන්න, සජ්ජානය කරන්න, ඇඳේ ඉඳලම ඒ දේ කරන්න, නැගිටලා ගිහිල්ලා ඔය පහන් පූජා කරලා කරන්න ගියොත් ඔක කාලයක් තිස්සේ කරන්න හම්බෙන්නේ සතියක් දෙයක් ඇද ඔක මගේ හැරෙනවා. ඒ නිසා උදෑසන නැගිට ගාම ඇඳට වෙලා වේලසෙන් පුඩක් නැගිට්ටා, ඇඳට වෙලා හිටියා, ඉයර්ෆෝන් එක දාගත්තා, මෙන්න සූ ටීවී වල තියෙන ඒ පිරිත් දේශනා ශ්‍රවණය කරා. රාත්‍රී නිඳර පෙරත් ඒ විදිහටම කරලා නිදාගන්න. අන්න ඕක පුරුද්දක් කරගන්න ජීවිතේ ලොකු පෙරලියක් ප්‍රබලත්වයක් අත් කරගන්න පුළුවන්. මොකද ඕක මම ආවට කියලා කරන දේවල් නෙමෙයි, කියන දේවල් නෙමෙයි. වසර ගානක් කියලා කරපු අය ඔන්න ගිහින් බලන්න පහුගිය වීඩියෝස් වල කමෙන්ට්ස් වල ඔවුන් ජීවිත ජයගත්ත හැටි. කොච්චර අමාරුකම් ආවත් වෙලා බැලුවොත් නරක වෙලාවල් තිබ්බත් මේ තරම් යහපත ළඟා වෙලා නැහැලු ජීවිතේ මේ වගේ කාලයක් කියලා. ඒකට හේතුව ඔවුන් ජීවිතේට මේ කියන මේ ශබ්ද විද්‍යාත්මකව තියෙන වටිනාකම එකතු කරගෙන පුළුවන් තරම් ඔවුන්ගේ ඕරා එක ධනාත්මක කරගෙන තියෙන ඍණාත්මක දේවල් ඉබේම එතකොට නැති වෙලා යනවා. ඕක තමයි සරල සංසිද්ධිය, විද්‍ය හරි අතිශයම විද්‍යාත්මක සංසිද්ධිය. ඒ නිසා ඒක ඔබ අත්හදා බලනවත් මාසයක් දෙයක් මේක කරලා බලන්න පියවරෙන් පියවර යද්දි දවසින් දවස ඔබේ ජීවිතයේ යහපත් පෙරළිය ඇති වෙන ආකාරය ඔබටම පුදු වෙයි. ඒ අතරතුරදී පුංචි පුංචි කඩාවැටීම් ඇතිවි. ඒවට මුලින් ගණන් ගන්න එපා. ඒවට කොහෙත්ම බය වෙන්න එපා. ඔබ මේක නොකඩවා කරයි යන්න ඔබේ ජීවිතේ ඔබට ඕන වෙලාවට ඒ නිවැරදි නිවැරදි ආකාරන වෙයි. අමාර දේවල් අහිමි වේවි. ඒ අහිමි වෙන දේවල් ඔබ හිතුවට ඒක අයහපතක් කියලා ඔබට පස්සේ පැහැදිලි වේවි. ඒ දේවල් සියල්ල යහපත සිද්ධ. ඒ කියන්නේ ඒකේ අදහස මේ සියලු දේ ඔබේ යහපතට පමණක් සිද්ධ වෙන නිසා වෙයි. ඒ නිසා ඒ කියපු දේවල් අනිවාර්යයෙන්ම නිවැරදි දිනපතා කරන්න උත්සාහ කරන්න. අනිත් දේ අනිවාර්යයෙන් මේ මාසය ආරම්භ වෙන දවසේ, මාසයේ ආරම්භක දවසේ පළවෙනිදාට ඔබ ඔබ ඉන්න රට නගරය අනුව සූර්ය උදා වෙන වෙලාව හොයාගන්න. අපි හැමදාම කෙනෙක් පිළිවෙත අද අහන අයටත් අද මුලින්ම මේ වැඩසටහන අයට මම කෙටියෙන් කියන එක තේරුම් ගන්න. ඔබ එදා උදෑසන සූර්ය උදාව පළවෙනිදා උදෑසන සූර්ය උදා වෙන වෙලාව හොයාගන්න හරිම සරලයි. Google එකට ගිහිල්ලා දිනේ පළවෙනි මැයි පළවෙනිදා 2024 කියලා ටයිප් කරලා ඔබ ඉන්න රට නගරය ගහලා සන්රයිස් කියලා ටයිප් කරනවා. ඉස්සර සන්රයිස් කියලා ටයිප් කරත් කවන්නේ සන්රයිස් කියලා ගැහුවා ටයිප් කරා. ඔබ ඉන්න රට නගරය ඒ වගේම එදා දිනේ මේ පළවෙනිද 2024 කියලා ටයිප් කරලා සර්ච් කරන්න. එතකොට ඔබට සූර්ය උදා වෙන වෙලාව අපිට හොයාගන්න පුළුවන්. ඒ වෙලාවට කලින් ඔබ ඇහැරිලා පෑකට එකමර කලින් ඇහැරිලා ඉස්සලම් පිරිසුදු වෙලා නාන්න පුළුවන් අය නාන්න පීනස ලෙඩ්ඩු එහෙම නාන්න යන්න එපා. ඒගොල්ලෝ ටික පිරිසුදු වෙලා ඔන්න ඉස්සලාම කළ යුත්තේ ඔබගේ ආගම දහමට අනුව ඒ කටයුතු කරන බුදු පහන දැලන බුදු පහන අනිත් ආගම් වල ඒ ආකාර කටයුතු කරලා ඊට පස්සේ ඔබ ගිහිල්ලා ඔබ හරි ඔබේ ගෙදර කෙනෙක් ලවා හරි සුදු කිරිබතක් සකස් කරගන්න. සුදු කිරිබතක් සකස් කරගෙන එම් පොඩ්ඩක් අනුභව කරලා ඔබ ඉක්මනින් ඉඳගෙන මේසයක් ගාව ඔබ ලියන්න මේ මාසේ ඔබේ විය හේදම් ඔබ බලාපොරොත්තු වෙන විදිහට අස්තමේන්තුගත වියදම් මොනවාද ආහාර පාන සඳහා ගමනාගමනයේට ඖෂධ සෞඛ්‍ය කටයුතු අධ්‍යාපනය හැම එකක්ම ලියන්න. ඔබ බැංකු ණයක් ගෙවන ණය ෆිනෑන්ස් වාරිකයේද නැත්නම් සීට්ටු සල්ලිද හැම එකක්ම ලියන්න. ලියලා ඕකට තව පුංචි දෙයක් එකතු කරන පොඩි මුදලක් හෝ ඉතිරි කිරීම සඳහා කියලා ලියන්න. ලියලා මේ ඔක්කොම එකතු කරන්න. මේ එකතු කරාම මේ මැයි මාසය පුරාට ඔබ ජීවත් වෙන්න අවශ්‍ය අස්තමේන්තුවක් වෙනවා. ඉතින් මේ දෙයට තව දෙයක් එකතු කරගන්න. ඔබ ලිව්වට පස්සේ ඔබ හැම මාසෙම උත්සාහ කරන්ද ඔබේ වියදමේ ලියපු ප්‍රමාණය අභිභව නොයන්න වග බලන්න. පුළුවන් තරම් රුපියල් 500,000 කර ඉවල ඉතුරු කරගන්න. ඒ ඉතුරු කරගෙන ඒ ඉතුරු වෙන ප්‍රමාණයත් අර ඉතිරි කිරීම සඳහා යොදවන්න. ඕක මේ සරල පිළිවෙත ක්‍රමයක්. නමුත් අපේ පිළිවෙත එක නෙමෙයි. දැන් ඔබට ඔන්න ඊට පස්සේ ඔබ දන්නවා මේ මාසය සඳහා ජීවත් වෙන්න අවශ්‍ය කරන දේ. ඒ වගේම තව පැත්තකින් ලියන්න මේ මාසයේ ඔබේ ඉලක්ක මේ අලුත් දෙයක්.
මේ මාසය සඳහා ඔබේ ජීවිතයේ අත්කර ගන්න ඔබේ බලාපොරොත්තු ඉලක්ක කියලා තව එකක් ලියන. ඒ කොලේ අරගෙන ඔබ නිතර ඔබට පේන තැනක අලවලා තියන්න. ඒක එහෙම අලවලා තියලා අර වියදහියෙන් කොලේ අරගෙන ඔබ එකතු අරගෙන ඊට පස්සේ මේ සූර්ය උදා වෙන වෙලාවට හරියටම දැන් සූර්ය උදා වෙන මොහොතට ගිහිල්ලා නැගෙනහිර දිශාව බලාගෙන ඉර උදා වෙනවා පේන අය ඉන්නවා නැත්නම් බිල්ඩින් වල ඉන්නට ඒවා පේන්නේ විටරටල ඉන්නට පේන්නේ ඒ කමන්නේ නැගෙනහිර දිශාව බලාගෙන ඔබ සූර්ය දේවිය නමස්කාර කරන සූර්ය දේවියන් නමස්කාර කරන්න ඒත් එක්කම පුංචි ස්තෝත්‍රයක් තියෙනවා මන්ත්‍රයක් තියෙනවා ඒක කියන්න ඕම් සූර්යාය නමහ ඔන්න ස්ක්‍රීන් එකේ උඩ ඒක තියෙනවා ඔන්න ඔය ස්තෝත්‍රය කීප වතාවක් හැකි වතාවක් කියලා සූර්ය දේවියන් නමස්කාර කරන්න මොකද මේ සූර්ය දේවියෝ කියන්නේ අපේ ජීවිතේ හැම දෙම දෙනනේ අපි මොකද ගහක් ගලකට විද්‍යාත්මක පිළියරන් තියෙනනේ මේ ආ ශාකවල ඔය ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මේ සූර්යාලෝකය නිසා කියලා මේ ලෝකේ පැවැත්ම රඳාපවතින සූර්යා නිසා කියලා ඉතින් ඒක නිසා ඒකට අපි කෘතඥ වීමක් තියෙන අපර දක්වන දෙයට කෘතඥ වෙන එක තමයි මේ ඕම් සූර්යාය නමහ කියලා සූර්යදේව වන්දනා කරලා ඊට පස්සේ ඔබ අදිෂ්ඨාන කරන්න මේ මාසයේ ජීවත් වෙන්න මට මේ වගේ මුදලක් අවශ්‍ය වෙලා තිනවා ඉතින් මේක සඳහා මට අසනීප හැදිලා රෝගාබාධ හැදිලා මේකට බාධා වෙන්න පුළුවන් අනතුරු වෙලා බාධා වෙන්න පුළුවන් නැත්නම් මේ රටේ ලෝකේ වෙන දේවල් අනුව මොනවා හෝ හේතුකට බාධා වෙන්න පුළුවන් නැත්නම් මොනයම් හෝ කාරණාවක් මගේ gedara කෙනෙකුට කරදරයක් වෙලා හෝ වෙන්න පුළුවන් ඒ බාධක ඇති නොවේවා සාධාරණ ක්‍රම තුලින් නිවැරදි ක්‍රම තුලින් මගේ රැකියාව තුළ මගේ ව්‍යාපාර තුළ මගේ ආදායම් මාර්ග තුළ මේ උපයා ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න ප්‍රාර්ථනා කරලා ඒත් එක්කම මේ ලෝකේ ජීවත් වෙන සියලුම සත්වයන්ට විස ගෝල සර්පයෝ වෙන්න පුළුවන් එහෙම නැත්නම් නපුරු සත්තු වෙන්න පුළුවන් අහිංසක සත්තු වෙන්න පුළුවන් විශාල සද්දන්ත සත්තු වෙන්න පුළුවන් කුඩා ඇහැට නොපෙනෙන ජීව වෙන්න පුළුවන් ඔය හැම කෙනාටම මේ මාසය තුල කුසගින නිමේවා ජීවිතේ ජීවත් වීමට ඒ తత్వේ උදා වේවා කියලා ප්‍රාර්ථනා කරලා සියලු සත්වයන් දුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා ඔන්න ඔබේ ඔබේ මාසයේ වැඩ කටයුතු ආරම්භ කරන්න මේක මහා බලවත් දෙයක් සමහරවිට මේක විහිළුවක් වගේ හැඟෙවෙ මුලින් අහද්දි හැබැයි කරපු අය දන්නවා මේ දේ තුල තියෙන මහා ධනාත්මක භාවය ජීවිතේ රෙන සැලසුම මේ මාසය තුල සාර්ථකත්වය ඔබට පැහැදිලි වේවි කරලා බලන්න ජීවිතය දිනන්න මේ හැම දේ තුලම ඔබට ජයග්‍රහණයක් කරගන්න ප්‍රබල හැකියාවක් පවතිනවා අනිත් පැත්තෙන් කතා කරාම අනිවාර්යෙන් අර හැමදාම කියන්නේ මාසෙ එක දවසක් සිකුරාදාවක් කරනවා වඩා හොඳයි නැත්නම් ගැටලුවක් නැහැ ඔබ කැමති දවසක දිවා ආහාර වෙල නිරාහාරව ඉන්න උත්සාහ නිරාහාරව ඉඳීම තුල ටිකක් දුක ඔබට දැනෙනවා වේදනාව දැනෙනවා ඔය වේදනාව තුල යම් කිසි ආකාරයෙන් අපි කර අකුසල් කර්ම ඒ නියෝජනය වෙනවා ඒ දේ නිසා ඔබ දවල් 10 ඉඳලා හවස 4 විතරනක වතුර විතරක් බීලා නොකා නොබී ඉන්න හැබැයි එදා දිනේ ඔබ ආහාර වේල තියෙනවනේ ඒ දවල් ආහාර වේල ඔබ කණ්ඩ නැති කෙනෙකුට අසරණ කෙනෙකුට දෙන්න ඕන නැත්තම් සතෙකුට හරි කමන්නේ අහිංසක සතෙක් ගෙදරින් සතර දීලා දෙන්නේ හැමදාම උඩ කණ්ඩ බොන ලැබෙනවනේ ඔය පාර යන අහිංසක සතෙකුට හරි කමන්නේ කුරුල්ලෙකුට හරි කමන්නේ දෙන්න ඒ දේ තුළ ඔබ ගොඩාක් ආස කරන ආහාර පාන තියෙනවා නම් තව වඩා හොඳයි ඒතකොට තමයි හිතට දැනෙන්නේ තවත් ඉතින් ඒක නිසා තමම් වේදනාවක් අත් කරගනිමින් ඒම වේ වේදනාවම වෙන කෙනෙක්ගේ නිවන එක ඉතාමත්ම තත්ත්වය ඒක යහපත්ම තත්ත්වය ඒක අකුසල් යටපත් වෙනවා වගේම අකුසල් කර්ම යටපත් වෙනවා වගේම කුසල් වඩන දෙයක් සාමාන්‍ය අපි දානයක් දුන්නත් අපි කාලත් දානයක් දුන්නත් ඒකේ මහා කුසලයක් තියෙනවා මෙතන තියෙන වෙනස්කම අර අකුසල් යටපත් වෙන තත්ත්වයක් තියෙනවා ඉතින් ඒක නිසා මේ දේ අනිවාර්යයෙන්ම කරන්න උත්සාහ කරන්න මෙයත් අතිශයින් බලගත් දෙයක් ඒක නිසා ඒ දේවල් තුල ජීවිතේ එක් කරන ධනාත්මක භාවය අත්විඳලා ජීවිතේ දිනන්න මේ තුළ ඔබට අතිශයම සාරතක වෙන්න හැකියාවක් පවතිනවා. ඉතින් ඒ වගේම පුළුවන් නම් අහිංසක අසරණ කෙනෙක් වෙනින් මේ මාසෙත් වැදගත් දෙයක් කරන්න ඔවුන්ගේ බඩගින්න නිවන්න නැත්නම් අධ්‍යාපනික වශයෙන් අහිංසක දරුවට උදව් කරන්න නැත්නම් ඔවුන්ගේ අවස්ථාවක් ඉෂ්ට සිද්ධ කරන්න මොකක් හෝ දෙයක් ජීවිතේ යහපතක් වෙන දෙයක් කෙනෙකුට කිසිම දෙයක් බලාපොරොත්තු නොවී කරන්න පුළුවන් නම් ඒදී අනිවාර්යයෙන් හැම මාසෙම එක්කෙනෙකුට හරි එක දෙයක් හැකි පමණින් කරන්න උත්සාහ කරන්න ඒ දේ තුලත් හැම වෙලෙම තමන් ගැන මනසට ධනාත්මක දෙයක් ආරෝපණය වෙනවා අන්න ඒක තමයි ඔය අසුභකාරී ඍණාත්මක දේවල් මැඩපවත්වන තියෙන ප්‍රබලම தත්ත්වය ඕක අනිවාර්යයෙන්ම කරන්න අනිත් පැත්තෙන් කතා කරොත් කිතුණු කතෝලිකය විශේෂ වශයෙන්ම අර බ්‍රහස්පති දවස්වල අර පහන දැල්ලලා අර මන්ත්‍රය කියන දේ කරන්න ඔබට ශිව දෙවියෝ ඔබ අදහන් නැති දෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔබ දෙවියන් වහන්සේ සිහි කරලා මේ පහන දැල්ලලා ඒ කියපු මන්ත්‍රය ඒ ආකාරයෙන්ම කරන්ද මේක ඊ타මාත්ම ධනාත්මක දෙයක් විශ්ව ශක්තිය ආශිර්වාද විශ්ව ශක්තියේ බලය ඔබ තුළට ඔබේ මනසට ඔබේ ඕරකට ආරෝපණය කරගන්න හොඳම තත්වයක් තුළ
හොඳම විසඳුමක්. ඒ නිසා අනිවාර්යෙන් ඒ දේ කරන්න. ඒ වගේම බ්‍රහස්පති දවසේ රාත්‍රි 11ත් 12ත් අතර අනිවාර්යයෙන්ම ශුද්ධෝපය ගත කරන්න. ඒක භාවනාත්මක ශුද්ධෝපයක් වෙනවා නම් වඩා හොඳයි. ඒ දේ කරන්න එදාට පුළුවන් නිර්මාංශ වෙන්න ඉතාමත් යහපත්. ඒ වගේම දිනපතා ශුද්ධ ජපමාලේ උච්චාරණය කරන්න පුරුද්දක් වශයෙන් කරන්න. එහෙම අපහසු නම් ජපමාල පන්තියක් හරියාම වශයෙන් පුළුවන් උච්චාරණය කරන්න. ඒ දේ තුළ ඔබේ ජීවිතයට යහපතත් වේවි. අනිත් පැත්තෙන් මහා සන්තියාගම මුතුමාට බාරහාර වෙනවන මේ කාලේ අතිශය මෙහපත්. තයි වගේම සබස්ති මුතුමාට බාරහාර වෙනවන මේ කාලේ අතිශය මෙහපත්. ඒ දේ හැම දේ තුළම ජීවිතයේ ධනාත්මක භාවය අත්විඳලා ඔබ ජීවිතය දිනන්න. එතකොට ඔබට මොන ඔබගේ කේන්ද්‍ර සටහන් තුළ පුද්ගලික පිහිටීම් වල මොන අසුබෙ තිබ්බත් කොයි පැත්තෙන් අපල උපද්දව තිබ්බත් ඔය කිසි දෙයක් ඔබට වැදගත් වෙන්නේ නැහැ. ඒ දේවල් සියල්ල යටපත් කරගනිමි. සීජර් සීජ ජීවිතය යහපත් වෙනවා වෙනවමයි. හැම දෙයකම මානස ධනාත්මක භාවයයි අත්‍යවශ්‍යම. ඒ වගේම අර වර්ණ වගයක් ගැන මම ඔබට කිව්වා, නිතර පේන්න තියන්න ඕන වර්ණ ටික. ඒක අනිවාර්යම කරන්න මම හැම මාසෙම කිව්වා ඒක. රෝස තැඹිලි කොළ තදදම් කහ කියන වර්ණ ඔබේ නිතර ඇස ගැටෙන ගිනිවසේ හෝ ඔබ නිදින තැන ඕනෑම තැනක පර්ස් එකේ වාහනේ නිතර ඔය කියපු වර්ණ අනිවාර්යයෙන්ම ඔබේ ඇස ගැටෙන තැනක තියාගන්න. මේ දේවල් තුළ ඔබගේ මනසෙන් නිකුත් කරන තරංග මානසික තතේ ඕරායක ධනාත්ම කරගන්න හැකියාව පවතිනවා. මොනවාද වර්ණ? රෝස, තැඹිලි, කොළ, කහ, තදදම් කියන වර්ණ තෝරාගෙන ඒවත් පුංචියට හරි පේන්න හැම වෙලෙම තියන්න, නිදින තැන පේන්න තියන්න, වාහනේ ඉස්සරහා තියාගන්න, ඔය හැමතැනම මේ දේ තියාගන්න. ඒවත් තුළත් හැම වෙලෙම ඔබට නිරෝගීකම, ආදරය තුළ රැකවරණය තුළ සාර්ථකත්වය, ඔබේ කරන කටයුතු තුළ සාර්ථකත්වය, දියුණුව, ඒ වගේම සස්වීකත්වය නියෝජනය වෙමින් ඒ කියපු යහපත් හැමදේම ඔබේ ජීවිතය ළඟා කරගන්න, ඔබගේ මනස තුළ යම්කිසි ආකාර ක්‍රියාත්මක වීමක් වගේම ධනාත්මක භාවයක් තියෙන පටිලි සාගතකම් ගැටලු නිරාකරණ වෙලා හැකියාවක් උදා වේවි. ඕක තමයි ජීවිතේ දිනන්න තියෙන හොඳම තැන. එනිසා මේ කියපු කාරණා එක්ක ඔබ ජීවිතේ කොට දාගන්න. ඉතින් ගුරුමාරුව සම්බන්ධ වීඩියෝවක් අනිවාර්යයෙන්ම මේ මැයි මාස 2 3 වෙනිදා වෙද්දී ඔබට ගේන්න, ඔබේ ලග්නෙන් ලග්නෙට ගේන්න මම බලාපොරොත්තු වෙනවා. අනිවාර්යයෙන් මේ පොරොන්දු ඉෂ්ට සිද්ධ කරනවා. ඉදිරි වසර තුළ මේ ගුරුමාරුව බලපාන ආකාරය තුළ ඔබේ ජීවිතේට මොනතරම් යහපත් වුණත් අයහපත් වුණත් බය වෙන්න එපා. ඒ හැම දෙයක්ම 100%ක්ම යහපතට ළඟා කරගන්න විදිය මම ඔබට කියලා දෙනවා. බය නැතුව ජීවිතේ මුණ දෙන්න, ඔබ ඔබ කෙරෙහි විශ්වාසය තබා ගන්න, නිතර ධනාත්මක වෙන්න, හැම වෙලෙම මනස සුවපත් වෙන ආකාරයෙන් ජීවත් වෙන්න කාටවත් මොන අපලයටවත් මොන ග්‍රහයටවත් බෑ ඔබට අපල සිද්ධ කරන්න, ගැටලුව සිද්ධ කරන්න. ඒක හොඳටම මතක තියාගන්න. තමන් කෙරෙහි පමණක් විශ්වාසය තියාගන්න, තමන් ගැන විශ්වාසයෙන් කටයුතු කරන්න. එතකොට මේ හැම දෙයක්ම යහපතක් වෙනවා වෙනවමයි. ඒ වගේම බොරුවට රැවටෙන්න එපා කිසිම කෙනෙකුට. මේ ජ්‍යොතිෂ්‍ය වුණත් ගත්තොත් මේ දේ තුළ ගත යුතු දේ පමණක් ගන්න උත්සාහ කරන. ඕනට වඩා ඒකට ඇලි ගැලී ඉඳලා ඒකටම ඉඳලා අර ඕනට වඩා ඕනම දෙයක් ඕනේ නැන්නේ. ඒක මේකටත් අදාළයි. ඒ නිසා ඔබ ඔය බොරුකාරයින්ට අහුවලා අතේ තියෙන පිච්චිය නැති කරන් දියුණු වෙන්න බොරු යන්ත්‍ර දාණ්ඩයි ඔය ලෝක නැති ශාන්ති කර්ම කරන ලක්ෂ ගණන් දාස් ගණන් ණය වෙලා වියදම් කරන් ඒවට අහු වෙන්න එපා. මේ කියන සරල ක්‍රමය තුළ ඔබ මාසයක් දෙකක් තුනක් ජීවත් වෙලා බලන්න ඔබ ජීවිතේ යහපත ළඟන්න. ඔය වර තුනෙන් පිහිට දෙනවා, වර තුනෙන් ප්‍රතිඵල දෙනවා කියවට ඇත්තටම අත්විචිතනක් තියෙනවද? නැහැ. හැබැයි මේ දේවල් තුලත් මේ කියන පිළියම් පිළිතවත් වර තුනෙන් නම් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. හැබැයි ස්ථීරවම කියනවා කාලයක් ගිහින් හෝ ස්ථීරත්වය ලැබෙන මාසයක් දෙකක් යද්දී ලොකු වෙනසක් ඇති වෙනවා. අන්න ඒක නිසා ඒ தත්වය අත්දැකලා තමා තුලින් තමා දිනන්න ඔබ දිනනවා. බය වෙන්න එපා. ඉතින් එහෙනම් ඔබ සැම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. ඔබ සැමට තෙරුවන් සරණයි.